නමෝතස්සේ භගවිතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ යංකංචි දුක්කං සම්බෝතිී සබ්බං සංකාරපච්චයා. සංකාරංච නිරෝදේන නතිදුකස් සම්භවතිී ධර්මාණු ශාසනාව සැදැබර අනු ක්‍රහක දායකත්වය ධර්මින් තරුණුදශනාව නර්මන්නාව පිවතුන් ප්‍රමුඛ ධර්මස් වෝනා බිලාසි සැදැබර පින්නතනය. අනුගහක බෞතු අපට පටිච්ච සම්පාදය පිඳ ධර්මදේශනයක් කරන්න කියලයි මාතෘකාවක් සපේල තිබෙන්නේ පටික්් සම්පාදය පිළබඳධර්මදේශනයක් කරන්න තමයි මඔය ගාථාව ගත්තේ මොකද ඔය ගාථාවතියන සංකාරයි අවිජ්‍යාපච්චා සංකාරයි දෙක එකක් බව සමාජය දන්න තිවුණට මම දන්නවා කුමක්ද මේ ගාතාවෙන් පෙන්නන්නේ සත්න්ට කිසියම් දුකක් හට ගන්නවනම්ඒ දුක්ෂියල්ල හටගන්නේ සබ්බං සංකාර ප්‍රත්ති දුක්නින් මිදින්ට නම් කක්ද කරන සංකාර ප්‍රත්්‍ය කරලා හරි යන්න රැස් කරල හරයන්න සංකාරංච නිරෝධීන සංකහරණ යෝධීෙන් දුකක්හටගන්නනෑ කියලාතින ඔය සංකාරයම තමයි අවිද්‍යාපච්චා සංකාරා කියලා පඩ සම්පාදී තියන්නේ දැම සංකාහර පදය මවගේ දේශනාවලමන් සරලතැන්ව වලින් සමාජය සංකාර කකින ගො හපු ගොඩ වල්ලට පාලි සංකාරකිනවා කදලලට ම පැරන කයන්නෙන් තොරව එවනිකන් සරලාවරුත් අපිට හොයානයන්න පුළුවන්ක මක්තියනවා මේ මාරබන්ධනයහෙවත් ත්‍රවිධ බෞගාමිත්තය. තමයි මේ දුකට ගන්න තැනවසෙන් දිින් බඳන්ට බැරි බඳනය කියලා පෙන ලති වෙන්නේ. එදකොට ඒ සංකහරයට කියන නම තමයි මුලට අභි සංකාරය දාලා අපන් ්‍යාභි සංකාරය ාබි සංකාරය ආනෙ ජාවි සංකාරය මේ අර්ථයන ගත් ත්නම් අප න්‍යාබි සංකාරය සද්දුක පු ්‍යාිංකාරය සද්දුක අනි ජාවි සංකාරය සද්දුක ලෝකටක තේරෙෙන් නෙත්න හම පිළිගන්න නෙත්නෑ සබබම් සංකාර පච්චා බුදු දේශනාවක් දැන් සංකාර කියයන පචල තේරමොකක්ද දෙතකොට අභිසංකාර පදේ දපම සසරක් හදන්ඩ තබන හේතු අනාගත විපාකයක් සඳහා එකතු කරන හේතු බැන් එනම් අවිද්‍යාපච්ඡා සංකාරා ලො සංකාරා අප න්‍යාභි සංකාරයයක්ත් පු න්‍යාපි සංකාරයත්තා නි්‍යාාවි සංකාරයක් මකද මේකින් කියන්න සත්වයා අවිද්‍යාව තුළ සාමාන්‍ය සමාජනයන කුසලාල කුසල කර්ම රැස් කරයි කියලා. ත්‍රවිධ සංකාරයම එකව රැස්කරී රති වනාට මිනිස්ගෙන සතෙක් අතින් අවිසංකාරතුන එකක් රැස්සන නන් ඔබතුලා ද්‍යියාව. දැ ඉතින් මේකට විස්සඳාගත නොහැකි උබොත්තුව ගෝටික ප්‍රශ්නයක්ක ලතියෙනවා මොන්දයත් පවතින. පටි් සම්පාද පෙළ තුළ න්‍යාය තුළ අව්‍යාපච්ඡා සංකාරාවලට යන්න බෑපට එක ඉස්සර ජීවිත එකක් ඊටවත් යන්න බෙරුකොන් ස්ර ජවිතට යන්නේ එන ලියන්ද කියන්න පාඩ කර ද මති අවිද්‍යානය ෝධය සංකාරණ දෙකරන්න බෑ අතතක ආත්තුනේ පටිච් සම්පාදකි ල අපකට කියන්නේ මේ බුද්ධෝත්පාදය උත්පත්ති ලබා සදහම් මොයනත් පින්නතුොන්ට පින්වතියන්ට නත්තං ප්‍රඥාවන්තයින්ට දාපු ලොකුම බැරිරක තමයි මේ ආත්තුන පටි සම්පාදය. කිස් සිද්දු දැනුමක් නැති පුද්ගලයෙක් විසින්. මේ පාලි වචන දොල් හට සිංහල අරුද්දා දාලා. එක ඉස්සර ජීවිතටයි මේ ජීවිතරය මසු ජවිතට එක කඩපු කතරං තක්කතිරුක මක්. මුද්දකමක් නොමගේයාම සම්බුදු සාසනමනය. මතක තියාගන්න.ඒනිසා පටිච්ච සමුප්පාද කියන වචනය ඔය අංගදොල් හා විස්තර කරන කතාවක් වවසයෙන් ආතතනක් විස්තර කරන කතාවක් වවසයෙන් පාඩන් කර ගන්නඩ විභාවිලියන්න ඕොනාය. මකද නිර්දේශය ඇත් එහෙමනි. නමුත් පටි සම්පාදය කියන්නේ අමුතු විද්‍යාවක් නෙවෙයි. එක පැති දෙකත්තේ නවා. අනුලුවම් පි සම්පාදය පටිලම් පි සම්පහදය. බුදුන්ගේ සොයා ගැනීම පටිලුවම් පටි සම්පාදය. අල්ලුවම පටි සම්පාදය මෙ නිසුන්ගේ සිත්තල සිදුවෙන දේ. අත්තුනත් තුළ දුවෙන දනෙම. ඇසතු අරමුණක් ගැනීමේදී කනතුල අරුණක් ගැනීමේදී නනාස තුළ අරමුණක් ගැනීමේදී අරමුණක් තුළ අර්ුණු රසවවිදීම තුළ අරමුණය මුලාවීම තුළ සිදුවෙන දේ පොතේ පටි සම්පාය කල විදදිරහ කලට ඔබේ ඇසතුල කනුතු අතුල ද ද.ඒ ශාස්ත්‍රීය විග්‍රහයක් මතක පියාග. එක සාමාන්‍යයෙන් සිංහලට අරුදගන්න පුළුවන් තැනකුත් තියෙනවා. අ වතන නිකම පටිච්ෂවම්පාදය කියලා කියන්න නැතුව පටිච්ච කියලා කියන්නේ සාමාන්‍යයෙන් හේතු කීපයක් එකතු වෙනවාට චකන්ච පටිච්චරූපත් උපජ තක්ව ඥානන් තියන දගති පස්සෝකි න පිච්ච වෙන කරනාටිකක් සෝතන්ජ පටිච්ච සද්දෝචයි පිච්චපදයදල තියෙන් නවිදිහයට ප්‍රත්තිකීපයක් එකතුීමන්නේ සපදය දෙදන්නෙත් එෙම නිසිියල්ල එකතුව වනටඒ සං උත්පාද කියය නෙක්වර හට ගනීම කියන එක උත්පාද ගැන හට ගන්නවා හේතු කීපයක් එකතුවීම හට ැනීම ලස්සනම අර්ථය තමයි හේතු කවිපයක් හට ගැනීමෙන් හට ගනීම හේතු කීපයක් එකතුවීමෙ හට ගන්න පල පි සම්පාදයඇ හතු බාහිර ලෝකට කතාරලා බාහිර ලෝක පටි සම්පාදය ගහ කරට වැඩක් වෙන්න. මේ බුදුසමයේ තිබෙන්න්න වූ ගැබුරුතර ඉගැන්වුවීම අමතර මිනිසා දුකට පත්ව නාකාරය පිළිබඳ ඉගැන්වීමට කේනෙනවා අනුුවන් පටි සම්පාදය. ඔබ දුකට පත් එෙන්නේ මෙන්න මෙහමයි කියෙ ඔබට මේක තේරෙනකොට තේරෙයි. දැ අනු අනුවම පටි සම්පාදය තුල දුකයි හේතුව අයි පෙන්න්න නෝ දැ නිරම් පදලුවම් පටිස්ම්පායතු නැති උතනයි මාර්ගයි පෙන්න්නනවා. බුදුන් වහන්සගේ බුද්ධත්වය විග්‍රහකිරීමේදී. බුදුරජාණන්තේ බුද්ධහත්වයට පත්වන පටිත් සම්පාද දැකල කිල කිය නැනෑන. පටිස්් සම්පාදය ද මුල ඉඳ ළඟටත් අගේද මුුණටත් මෙැහි කිරීම තුළ නිරෝධය දැකළ බුදු නයි කියලා. අන පටිස් සම්පාදය දකින්න පුළුවන් බනහපහම නිරෝධය ඔෝදකිින්ට වනවා. එනිසා අස්රු ගැසක් ගසන සැනත් තුළ, ඇස තුළ කන තුළල නාසය තුළ දිවතුළ සසර හැදෙන් හැටි තමයි පටිසම්පදමි කග්‍රහ කරන්නේ ඒ මෝඩකමින් නිදහස්සනයක ඒ ෝඩකමට පත්වනයක තමයි අවිද්‍යාපච්චා සංකාරා අවි්‍යාපච්චා සංකාර ඉසර ජීවිත එනම ීතකට ඇසේ කනේ නාසේ දැන් සිද වෙන දෙයක් පෘත්ජනයටට අයිති දායද දැවැද විදිහටම අවි්‍යාපච්චා සංකාරා කියන්න පුළුවනි රු ගත පුදගලයා පපුහයන්ට ගත් හම හුරන ඩිට න විද්‍යාන ෝදධී සංකාර යෝද සංකාර නිසා නන්දුකටගන්න නිංකකාරණය රෝද කරන්න නර්ගතාව කියලා තිබේ. නමුත් මේ සාමාන්‍ය සමාජය සංකාර රැස්කිරීම දුකයි කියලා පෙළිගන්නේ නෑ පවරස්කරීම නන් දුකයි කියලා කියයි. ගන්ද පින්ටෙස් කළලදවී ලොකින් සැපදිට දයනු ක රැස් කළවම ලොකින් සැපදන්න කියලන ඒ ඔබ කිව පව් අපපුන අභි සංකාරය ඔබ කිව පින්පපුරන අබි සංකාරය ඔබ කිව ්‍යානය අනෙක් ාවි සංකාරය එකතු සබේ සංකාරා ක කොයි බුද්ධහක වෙන සංකාර රැස්රන කලති යම් කිි දුක්කන් සම්බෝති සබබන් සංකාර පච්ච සංකාර රැස්කුල දදුක් කට ගන්න සම්රන්නනිරෝදතරන්න බු හමුදුර පහදිකර ලවෙන්නේ අන්න විදිහට ඔබ මේකට අලුතෙෙන් හිතන්ඩිගෙන ගන්න එම මෙතර වාඩි වුණේ මොනවත් කල්පනා කරලා හෙම නෙවී මාතරුකාවිතරයි මන්දැක්කි බම අදද මට තියෙන අවබෝධය තුළ තමයි මේ ගල පන්නේ එදකට ඒ තවත් නවතාවයක් බද දස් දහතුනේ හෝ දාහතරේදල තමයි මාධ්‍යයට පට සම්පාදය පොතේ තියන දොස් පෙලාත් න්රට බෙදනක වැරදී කියලා රජෝ නොබියව කියලා තියන්නේ කවරුත් අදවය කල්ට ලියිමක්වවෙලා හැම දොස්බස් කියලත්නෑ ම කීක වැරදී කියහෙම ප සම්පාදය අහන්න ඇදදලන්නත් නෑ නැඋදම් මෙහම කියලාතිී නවා. ස්සරජවිතයට අවිද්‍යාපත්්‍යයා සංකාරායදල මේ ජීවිතයට විඤ්ඥාණනාභූන් සලයතන පස්සවවෙේදනා තන්හාවඋපාදාන බවයෝදලක් ජාසිධරන නතුජීතයට යොදන්නේ යොදන්නේ අමෙ පටි් සම්පාදීගෙනවතන තේරමුවත් දන්න තියයි එහම කියලති නොමම මහිතැන්නේ දීග නිකායිහු මචමනිකායි පොත්තොල් හයටාදාල එකක අගතිය නොමේක ඉන්ද්‍රී භාවනස්ස උත්තරේ කියලා. න ඉන්ද්‍රී බාවනා සූතරයේ තියෙනවා මේ වචනය චක්කුණා රූපන් දිස්වා උපපජ්ජති සුකන් සෝමනස්සං ඇට රූපියත් දැක් හම් ඔබ හිතේ ඇතුළේ පවති සැපසත්ට උපදිනවා ඒ සැපසතුට ඒතං සංකතන් ඕලාරිකං පටිච්ච සමුපන්නං අන්න වචනේ තියෙන තැන ඉකට ඇහත් රපත් ඇල දදිනක්න පටි සම්පන්න්නම් කියන්නේ කනටත් නාසේටත්ද දෙවටත් කයටටත් සිතර හයටම පෙන්න්න නා මේේ ඒ තන් සංකතන් ගෝලාරි කම්පික්ස උපන්න හේතු ප්‍රත්්‍යයන්ගගේ හට ගැනීම බුදුන් වහන්දේ වදදාලික ආත්මතු නත්තුල සිදදු වෙන්නන්නේ එ තාමත් මේ මාධද්‍යවල අත්තුනක්තුළ බල කියන ඉන්න ඕකට මට හැ මටඉ කියැන ගරව් කියල තබයි ගිරව්සාමාරනයම් සිංහල දන්නන්නේ කවුහරි පාඩන් කරම එක කියන්න දන්න. අප බත් කැවද කියලා ම ූ පිහන්න පෙත් අපප ත් කඇවද කියලා සිංහ ලදගන ේ අනුකරණය. ඔයිස්කෝලපතත් පඩන් කරන කිය කියා ඉන්න පුළුවන්. නමුත් අප මේ ඉගලි කිරම් හෙළිකරන්නට මහනක මේ අවරුදු විසි පාක් තිහක් තිබටක දෙ පැත්තෙන් තියන හොවෙලා හොවෙලා හොලා හොවෙලා වෙලා ගලපල අපි කියන්නේ. කියනොයි තරක් නැවෙයි කරනවා. කරන අවිතරක්න මේ ඔබටත් මේ වැඩේ කරන්න පුළුවන් එතකොට අවි්‍යා නනිරෝධය සංකාරයත් වර්තමානය අර අථීතයකට යන්ඩ ඔන්නනට යන්න බෑ අවදාවත් අවිද්‍යාපච්චා පටිත් සම්පාදය පෙළවල් දෙකේ මේ දොදොස් පෙලියයි අවිද්‍යාපච්චා සංකාර අතිත ජීවිතය හතු කියලා ගන්නන්නේ තාමත් මේ මෝඩ කරමේද ඉන්නේ පෙරුම්ගන්න ඕන මේ අයි කොට අනිවාරෙන් ුද මත්‍ය දෂ්ික වෙන මකද ස්රජවිත මේ ජීවිත මතජවිත ත්තුනක් එකක සබධ කරලා ඉස්සරජීවිතයේ මේ ජීවිතය නෙමේ. කයවුදු හැටක් හැත්තේ පෙවුණට සිත ඇහේ කණේ නාසේ දිවේ හටගන ඒ මොහොතේ ඉවර වෙනවා. මොකුත් යන්න එ හාට නමුත් ල පිපාය තු නාගතපලයක් කදන්ට හුතු තියෙනවා ඒ අවිද්‍යාපච්ඡා සංකාර ඉසර ජීවිතෙන් හය නැතුව අරමුණේ මුලාවීම තුළ සමාජයට උගන්නන්න මෙන්න අවිද්‍යා සංකාරය එතකට දැන්නම් විමින්ම් පවතින්නේ දැන් නිදහස්සෙන්ඩක් පුළුවන්නේ එහෙමයි අපනම් පටිත් සම්පාදය උගන්නන්නේ එක මේ මාතතුරකාව මගින් ඉල්ල තිබනට ගැබුරද දක් ඇති අඇද ම දන්නන්නේ හැ පොතෙන් ගිරගත පටිච් සම්පාදය පාඩන් කරනම් මග මේක බලාපොරොත්වවෙෙන් එපා. ගැබුරුද්දේ හයනවා නම් මේ සුන්දරයි හරිට මන්දත් ඕක පාලිපෙලක් නේ ය ඇහැතුළ කඳතුල නාස තුල දව තුල දොරල් හඇතුල සිදවන එකක් දොරල් හයි පොත්තවල ඇතින ඔබේ ඔබගාවන බලන්නක හරිද කියලා. අන්න හිෙමයි වර්තමාන අරමුණ වේගෙන් ඉපදී නැසෙනෝඒ වේගෙන් ඉපදි නැසැෙන එක විග්හ කරනවා ස්කන්ධ පහක ඉපදී මැරීම කියලා. ඒක අනුලෝම මේ තුළ අතිතෙන් ගේම කුත් තියවා වර්තමානය හඳුනා ගැනීම කුත් තියෙනවා වර්තමානය හේතු තැබීම කුත් තියෙනවා අසුර ගසන සැකින් මේ තුනම වෙලා අයුරයි ආත්මතුනක් ඕන නෑකට. එතකොට ඔබ රමුණේ මුලාවීම තුළ සසරහද හැටි උගන්න එකට තමයි අනුවම පටිස්සම්පාදය කියලා කියන්නේ. එක දැක් කනා නෝනින් දැඟ නම් සතර හදන්න ඇතුවයින්ට පටිස්සම්පදන රෝද දකිින්ට වෙනවා. හෙමයි මේක මේ නිසා ම ඉදිරිපත් කරනු අවය දොළොස් පෙළ වෙනුවට වර්තමාන අරමුණ තුළ විද්ගහ කරලා තිබෙන අතීතිය හේතු පහහි වර්තමාන පල පහයි වර්තමාන හේතු පහයි කියන ටු වෘත තුන වසයෙන්. එද ජීවිත තුනක්තන බලන්න යන්න එපා. එකතින් වාසනාවට තමයි මගේ දැන මට පාඩන් වනේ කොයයි අද කියයනවත් දන්න ඒකාලි පස්ස නම් ට කෙනෙ කියලා තිබුණ ාවකන මත් දැක් ඔය. ධර්මය විකෘති කරවායි කියල කතා කරන විසුද්ධිමාරගමයි ඕක තියන්නේෙත් අතීත හේතෝ පංච ඉධානි පල පංචකං ඉධානි හේතෝ පංච ආයතින් පල පංචකං ත් අතතික ම ස්තර ජීවිතටයි මේ ජීවිතයන්න පා හමනි බලඳ පුද්වෙලලාතියේ දෘෂ්ිකෝන වැද තියෙන් අරමුණක් මුලාවීමේද අරමුණට තුළ අතයතත් තියෙනවා වර්තමානයක් තියෙනවා මුලාවීමී වර්තමාන හේතුහිවත් අනාග බල උබදින හිතුරැස්කීමත් අිසාංකාරයක් තිේෙනවා. එනිසා මොකක්කොත් ස්ර ජීවිතෙන්ගෙනව කිය හරි ඒයන්ගෙනවා කියලා හරට යනවා කිය හරි බලන්න නැතව මෙම හොතේ. ඔබ ද දයක් විදිට පේක ෂන කැ ය අත්තුල දදුන් දෙයක් විදිර බලන්නේ ෙනද. තටිත්තේර එතො පව්සිද්ධවීම කියන්නේපුන් ඥාවි සංකාරයේ අනුුවම් පටිත් සම්පාදයේ ප්‍රතිඵලයක් පින් සිද්දුවීම කියන්නේ පු ඥාාවි සංකාරය එතකොට අනුලුවම් පටි සම්පාදය ප්‍රතිඵලයක් ධ්‍යානකුසල් සිද්ුවීම කියන්නේ අනනි්‍යාාවි සංකාරය ඒ පටිත් සම්පාදයේ ප්‍රතිඵලයක් මෙ මෙහෙම පවටත් පෙනටත් ධ්‍යානයටත් තුනම ඇතුළේ පටි සම්පාදේතිී නවා අනුුවෝමය ඒ ඇර සබ්බං සංකාරපච්ජා අවිසංකාර කියලා කියන්නේ ඉතින් සංකාර ඇස්කළත් විඥාාපරහලාද පස්වදෙන අන්හාවපාදාන ජාති ජරාමරණ ෝක හංකාක් ඉගෙනගන් දෙයක් නෑ. අවිද්‍යා පච්චා සංකාර බැක් අන් කරන්න තියන අවිද්‍යානය රෝධයංර ඉදිතුරට වෙනවා බීම. ඒ සඳහා ඔබ පොතපත කියවා ධර්මස්ස වනයකට ඔබ පිළිබඳ දැනුමකින් ක්‍රමයෙන් එන්න වෙනවා මොකද මේ දුකින් අතමැදීම සඳහා ඉදිරිපත් කට තිබෙන්න්න උත් දසාකාර පහළොස් සාකාරණයා යක්ත් ත්‍රපිට කෙතිවෙන්නේ ඒවයින් අතිසේ සියම් සුන්දරට මනමුත් ගැමුුර්මයයා පටි් සම්පාදය කියය. පද්දි පැත්වේන්තියා ගෙන දි ගනම් සති ගනන් ඒ පිළිබඳ කල්පනා නොකර මේ වගේ සරලෝ පැදිි කරන තැන්ට එ බැ ඒ බොදුව රුහදාල දේවල් පිළිබඳ ගැඹුරු තැන් පිළිබඳව ප්‍රඥා සයමම කියන්නන්නවූ සසර පුරුද්ධ තිබුණොත් ඇති කර ගන්නඕන අරුත් ට ගිරවක්ක ප ානන් කර න්න එක මේ වෙන්න පුන් ොහොඳ කියලා බල මෙතක් ඉදිරිපත් කරපු කාරණාවලට අනුව මකක්ද මේ සිද්ධ වෙන්නේ ඇසට රූපේ කණට සබ්දේ නාසේයට ගන්දය දිවටරයි කයකායට පහස සිිට්ාරම අරගෙන අරමුණු රස විඳීමේ දී එතන සිදුවෙන සියවම් ක්‍රිය කලාපේටයි පටි් සම්පාදය කියන්නේ එසිියම් ක්‍රියා කලාපේ ී හේතුත් තියෙනවා පැත්තකන මෙති ඒ කෙතියෙන්නේ. වර්තමාන බලත්තියෙනවා වර්තමාන හේතුත් තිබෙනවා එදකටම් සසර ඉවරණෑ සසරක් හදන්න හේතු තැන් තැබවාහි සංකාරය එ පටිත් සම්පාදයේ නිරෝධය ොදීමනි සා තමයි සත්ව පු ්‍යාබිංකායෙන් අපා යන්න පු ්‍යාබි සංකායෙන්න්ද ම සුගුති උපදන්නේ අනිත් ජාබි සංකාරය පබලව යන්නේ කොකාටුත් සංකාර රැස්කිරීමරහ නිරෝධය හම් බෙලා නෑනෑ බෞදධ තින් පරම්ාග නක්තේ ස පු ්‍යාබි සංකාර රැස් කරනකිව ම කියලක් පාඩන් කරන තියක නිරෝධයක් නන්නෑ බෞගමි වෙලායින් අපපු ්‍යාබි සංකාරය බුදුන්ද සූදහම ඒ අවලංගෝ යක් වියයි ලියන කීන පාඩන් කරන වචන ගොඩත් තිම ප්‍රයෝකනය ගනාගත බුදුන්ට බාරදීලා ඇති ඔබට දනත් ඔබේ ඇහතුළ සිදුවන දෙද තේරුම් ගන්න ඇහතුළ රූපේට මුලාවීමේදී රූපතන් හාේදී කනතුල සබ්දේට මුලාවිදී සබ්දතන් හාවේදී මේ ආකාරයෙන් කාමතන් හාවෙදී ාන ධානය නිවනට කොටම ලාවීමේද ්‍යානතන්හා වෙදි බවතන්හා විබවතන්හා ඕන එකක්තර මලි සම්පාදය. ඒ පැත් අපට ඕනනෑ ඕොනක නෙක්කත්න වෙනම කතා කරන්න මං කියීලා දෙන්න මොක ඒ ස දේනක සූත්‍ර ර්ිට වෙන ති නවාි ගන්න ත් මේ සමමාග ෝට තාරනේ ම බෝගී යුත කරනන අපි අතරන්නේ කම්සු කල්ලිකාණ ෝගීන්. ඔන්ගේ ඇතුල සිදුවෙනනාකාරණ පැදිලි කන්න ඔවන්ගේ හැතුලනම් මේ පවේදිී පිනේදී ලෝබේදී දේදී ොහෙද ද්දවෙන්නේ. පළ මෝ ඉගෙන ගනිම අපි මේ මොහොත ඉවර කරන්න බැරුව සරක් හැෙන හැටි අනුුවම පටි සම්පාදයයි. මේ මොතකවට බ මේ මොහොතට යමක් දකින්නේ මින්තෙර හඳුනාගත්ත අතිහිත්්‍යයක් උදව්වෙන්. ඊය තරහවුනානම් අද මෙතෙන්ට තරහය නොවා ඊය පිගන්ඩ ඕනක රෙතුවනම් අද මෙතෙන්ට ඒකේ නවා අන්නේ විදිහට ඉස්සර ජීවිතෙන මේ පෙන් අන්නේ මින් පෙර ඔබ තැබූද දෙයක් මෙතන්ටේ නවා. යි කනෙත්තෙමයි නාසෙත්තේමයි. මේක එතනින් පෙන්නන්නටකක් අමාර නිසා තබන හැටි කියලාදීලා ඉන්න. තබන හැටි කියලා ඒක අනිත්පත් ඇහ ැට කියලදිි පම තේරයි. කොහොමද සිද වෙන්නේ තැ නර්මමකී පචනගන් අද දකිනකොට බයෝපදින්නේ දුකෝපදින්නේ කණගාට ෝපදින්න තරහ උපදින්නේ ලෙන් කතුකෝප දින්නේ අද එකක් නෙවෙයි ඒක. මෙ ජීවිත කාල ඉන්න හාට තියප එකක්. උප්පන්න කාමි තක්කම් උපන්න අ්‍යපාාවකක් උපන් අවහිසාවි තක්කම් කියන හිට එ නඒක තබපු එකක්. ඒ හිතට එ එක ඒ පහට බෙදන අතීත ේතු පහක් කියලා. ඉස්සරජීවිත එත්නමේ ඊ එත්නමයි මේ අරමුණ තුළම මේ හත හෙතු පැත්ත තියෙනවා. කෙලෙසුනමට්ටේ කෙලෙස්සනට කෙලෙස් වට්ට කෙලෙස නොකුටස එක වගන්න්නේ අවිද්‍යාහංකාර තන්හා උපාධන බව.මින් පෙර උන දෙයක් තමයි යාපහෝතෙන්ට හොමයින්නේ ලන්න මෙන්න මෙහෙම වෙනවාද කියලා වැෑසේ කනේ නාසේ අරමුණක් පස විඳනවා එලකොට එකට කියන්නේ තින්නත් සංඟති පස්සෝ කියලනේ පස්ස උනදේනය ඔබ පුරුදු පරිදි විදිින්ටි පස පච්චා වේදෙන ඒ වේදනාවට නැලුම් ගැටුම් කරන්න වේදෙන පච්චා තන්හා තන්හා වුනත් නවපාද අනේ වෙන්නේ. පාන වනො චිත අ ්‍යාතරයට හැඟවෙන්නේ තන්හා උපාදාන බව. වර්තමානයේ තන්හා උපාධාන බවවීමම අවිද්‍යා සංකාරයයි ඔන්න අවිද්‍යාපච්්‍යා තන්කාරාතිය තැන දුකට හේතුව තන්හා කර පෙන්න්න තන නැතිකිරීම ල සැපත කියල පෙන ද න්හන උපදාන ව එක සිදුවෙන්. ඒ තන්හා උපාධාන භවීමෙන් අ වනා අනාගත පලයට හෙතු කිිත්ත අභ්‍යන්තය සැඳවීමට තමයි ඒ තන්හා උපාදාන බවතමයි පින් සිද්ව වෙන පෞසිද්ධව වෙනවා ධානකු සල්තිදනවා කියෙන තුන්නීම පෙන්න අවිද්‍යාපත්්‍යා තන්කාරා දැම් මේම ොහොතේ මේක තබන්නේ මරමුණේ මුලාවීම තුළ ඊළට හෙට හෝ තව හාව සමත්ව වෙනකට මේ පහ තමයි අනිත් පැත්තටෙන්නේ තැදීමේදී තන්හාඋපාධාර අවිද්‍යා සංකාරා එනකොට අවිද්‍යා සංකාර තන්නවපාධන් බව අ තබ් ඉසරහට ැබුහම එනකොට අතීතය අතීතේ ත පංච අධ්‍යා සංකාර තන්හාවඋපාධන බව කොහෙද හටගන්නේ චක්ක විඥ්‍යාන සෝත විං්ඥාන ජධන විඥාන ජවහාවිඥා කායවිඤඥා මන ඕනම තැක විඤ්්‍යාන ඒක තමයි යො සිද වෙන්නේ ඒ තමයි නාමරූප අන්නේ නාම රූප නාමක කිය එත රූප කියන්නේකායිල්ික ගන්න ඇැතුව සියල්ල නාම රූප කියලගන්න. ඇවීනෙන් පේන ලෝකොල රූපයි නාමයි දෙක් නෑ ඔක්කම නම රූපන සත්‍ර මහා භූත නෑනේ පේනේෑ නම් කරපු රූප. තව සූතර කෙෙනන්න නිදිරියන් තිෙනදේවලටයි නාම රූප කියන්නේ අපි නම් කරල න්නේ ගස්ස අබ ගෙඩිය හරමේ නම්කරපු දේවා සිතර කට සිතවල් ක් ෙර. විඥානයේ තියන දේ නාම රූපය අරු ඇඋදවෙන් හට ගන්නේ එක ඒක ඇහෙන් කණෙන් නාසෙන් දිවෙන් අය සලායතනයටයි පස්ස වෙන්නේ සලායතනයට පස්ස වෙනකට වර්තමානය අපිට විදිින් දෝන සලා ඇතන පස්සවේදෙනනා විඥාණ නාමරූප සලා අතර මස්ව වේදනා කියන පහ දැන්වෙන්දුවන ඕන කෙනෙකුගේ හැතු කනතුර නාසය තුළ අරමුණක් හඳුරගන්න ඒ වර්තමාන පලය නවතුතක්්‍යන පුද්ගලයාට එතනින් අත කරන්න බෑ එකටකින්නක් කර්මවටටේ අතිතින්න අවිද්‍යාසන්කරුප දාන බව කෙලෙස් වි්්‍යානනාවම සලාතට පස්සේ දෙෙන වර්තමාන පල. එමං හොද වැඩක් කරන්නකු මංගෝක ලේසින් අරින්නේ පස්ස ගණ්ඩ තියෙනවා කියන වතනේ. එහනැත් නම් අවසේෂ නිරෝධීකරන වතනෙන් පෙන්නන්නේ දැන් අර වේදනාවට ඇලිනවා ගැටෙනවා තන්හා. අන මම වුණා එනං උපාදාන එනම් බව අන්න තන්හා උපාදාන බව අවිද්‍යාතංකාරලා දැන් අන්න අනාගතඵලයක් සඳහා හේතු තැබ්වා. ඒතමයි අවි්‍යාපච්ඡා සංකාරා තියන තැන දැන් මේ ඇහේ කණේ නාසේ තමයි තිෙන්න්නේ ෝක ස්සර ජවිත නෙවෙයි. දැන් නිසාහබට ඕෝක නිරෝධ කරන්න පුුවන්. දැන් ඉති මොකක්ද මේ කරන්නේ. අතීතෙන් ගන්න වර්තමානය විඳන අනාග පෙට තියෙනවා. අරමුණ තුළ ඇස තුළ කන තුල නාසේ තුළ. නිසා එක ලස්සට උගන්නනවා අතීත හේතු පං්චේ මුලින් රැවට හේතු පහක් ආපු එන එකක් එෙනවා. එනිසා වර්තමානය හඳු ගන්න අවශ්‍ය පලපහක් කටගන්නවා ඇහේ. මුලා වෙන පුද්ගලයා මමත් ගන්න පුද්ගලයා එතනින් අවසන් කරන්න නතු සතරක් ාදනවා අනාගත පලයකට හේතු තියෙනවා. දැ මෙතන නද සසර හදන්න මේ සසරහදන හැටිනේද. මේට අනුලුවම් පටි සම්පාදයක නවා යන පැත්තට යන. ගහනටත් හරි නාසටත් හරි දිවටත් හ කයටත් හරි පවටත් හරි පිනටත් හරි ්‍යානටත් හරය. සතෙක් නෙවෙයි යතකොටනේ හේතු පල අති හේතු වර්තමාන පල. වර්තමාන හේතු අන අගත පල. අනාගත පල නද ද ලක ්‍රහ ලෝක හ ගත ක හද දනේ. රම්ල්ලදල කිය නොද තියන මේ හදාදගත්හම අනන්නවෙන්නන්නේ කියලා. සසර හදනයකට කියනවා අනුලෝම් පටි සම්පාදය. ඇහැතුළ කනතුල නාසය තුළ අරමුණට එනදේ මගේ මමගේ ආත්මකට ගැනීමෙන් ලෝබ මොහ දේ හොස ැ ගනීමෙන්ම වැඩේ කරන්න පුළුවන්. මොකද දැන් අවිද්‍යාව කියන්නේ දුක හේතු රැ තන මාර්ගදෙන ඉති නැවත ඉපද සිදුව නැවත පුදදි රැබූත් තබන්නේ දුක හිතුව ද නැත නිසානය. බන්නෝනම් නැතිවතන ඒ තන්හා නැති කරණ්ඩ වෙන. එනම් තන්හා උපාදාන බව කරල බෑ තහා උපාදාාන බව කරන එක විද්‍යාව නැති කරන එක තන්හා නිරෝධය උපාදාන රෝධය. තන්හා උපාධන වවිද්‍යා සංකාර වෙනුවට එක නිරෝධ කරන්නේ කොමද. කට අතීතිය හේතුත් ඇවිදිගිවර වෙනවා වර්තමානය පොල හඳුනා ගැීමත් පුළුවන් වෙනවා හැබැයි වර්තමාන පලි වර වෙනවා මොකද අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වෙන්නේ නෑ. එතකොට හේතු පත්තිෙන් හටගන්නවා නමුත් නිරෝධවෙන්නේ නිරවස්සේ සයෙන් තස්සා යු තන්හා සේ විරග රෝද තන්හා රෝධ පද රද පදරද බ් රෝධ යාති. ඒ තන්හාාව ඇසේ නම් රූප් කනේ නම් සබ්ද නාසේ නම් ගධදදිවේ නම් ්‍රස පවේ නම් පුුණ්‍යය පිනේ නම් පුුණ්‍යේ ධයානය නම් දයාන ඕන තන්හාව පුුණ්‍යාපුුණ්‍යවලට කාම කියනවා අරවට ්‍යාන කියනවා බවි බව කියනවා තන්හා කරන තැනම නේද තන්හාව නැති කරන්නති ද මෙන්නක තෙරුන්ගත් තම මේ සසරදුකින් මිදන වැඩේ තියෙන්නේ ඇහැ තුළ කනතුල නාසය තු දවතුළ කයතුළ සිත තුළ අවදි විලාසින්න වෙලා දොරවල් හය තුළයි වැඩත් තියන්නේ. අගත්ද කරන්න ඕන නන්ත සම්සාරය පවන් පිෙනින් දෙයානින් සතර ගමන යමින් ආවේ පටි් සම්පාදය අනුලෝමය පඩි සම්පාදය නොදැක්ක නිසාක කිය ලබ දුන් වහන්සවධාරන්නඇ සසර හදන හැටි දන්න නෑ තම සතර හදාගන යනවා ඕකයිම කිය යෝක කියලදන්න දදිවියලෝකයේ අපයි ්‍රහම ලෝකයි කවරුද ගුවරක් හෙම නෑ මොක දසරන සිදක දරල් හ පට ති බ හිරම ගන්න ගුල්ලන් ති නොක්ක මනදරය හ. ටක්ුණනාාසං රෝසාදුු නැසන් කණෙන්ාසෙන් දිවෙන් අයින් සංහර වුණු සියලදුකින් අන්ද සංගුරය තමයි මේ නිරෝධය දැකීම කියලා කියන්නේ. එදි ඕක වෙනත් පදවලින් ගන්න. මේ අරමනේ මුලාවී හේ තුතුරකට අවසන්කිරීමට අවසේෂ නිරෝධය කියන නැත්ත අන්‍යමානෝක බිකුබත්තු අරස්සක. ත ොට ස කිර රවේ රෝදයක න නත්නම් ම්‍යමන ොත්තවා පිම ෝකීනවා විදියකතව දැන්ම මේ නිරෝධය පෙන්න්නහ ගන්නේ. සෑම දෙයක් මේකතැන්ටගන්න ඕන පෙළෙකින් ගොක තම බදුන් ොහන්තට පෙන්න්න නඕොන පමාමයි නොපමාවයි අයනුසු මනස්කාරයයි යොනුසු මනස්කාරයයි. අවිද්‍යාතංකරය විද්‍යාාවයි මොක්තියයි. දෙකක් සිද වෙන්න එකයි සිදුවවෙන්නේ ද්ජනයට අද්‍යා සංකාරය බනතේරුන්ගත්තැන් පස ද්‍යාමක් මෙනොහෙම සවුම්ම ඔබේ ඇස තුළ සිදුවෙන සිද්ධිය අසුරුගසන සැනකින් මේ පෙළ සිදුවෙනවා අබු ඇතුලකි දක ගන්න අපේ මෙම කතාකරු තරහකාරය දකිනවා දකිනකොට තරයිනෝ ඒ අතීත හේතුවක පලය දැන් අඳරගන්න පුද්ගලය අහුලා කියලා නවත් මට වෙලාවක් කාවායකු කියනවා. අද්‍යන් තරහි නකත් එහෙමයි වෙලාවක් කාවායක කියන්න අනාගතයට තියෙන අවර්තපාන හිතු යෙනවා ඕක තමයි පටි සම්පාදක කියන්නේ. පරණ එකක් ගන්නවා පරණක රැව්ටනවා දැනුත් විඳනවා පස්ස ගණ්ඩත් තියෙනවා. මේක වේ මෝඩකම කරනතාකල් සසර හද ඩැරු නම සසටින් විදින්න කාටවත්ද. බදුරජාන් වහන්ේ විශිෂස්වා ගනීමක් මේ මොහොත අතීත හේතු ඇවිදි වර්තමාන පළ හඳුර කත්තර කරන වර්තමාන හේතු නො ැබෝොත්ොහෙද ගත එටකොටම කත්්දව ගන්න නොව ඇති එනිසා අතීතය හේතු පහට උපන්නක් කුසල් කීෙනවා. එ උපදින් දෝනය වර්තමානයස්කාන්ධ පංචකේදී උපන කාම තක්කක් උපන ව්‍යාපද තක්කක් උපන්නන නිසාසවි තක්කන් කියන්නේ ත නමුතර සලාතන පස්සවේදනා තන්හා උපාධන ා විද්‍යාතංකාරා කිරීමේ දී එකට එකතු විමුතරින් වර්තමානය හරහා අනාගතයත් හැදවා ඉවර වෙන්න ඇතකොට මොක පොෝර දැමානය පහවිස්සරහට හොඳ ඒකතුේ නැත්නම් ත ැතම් ුදුන්මහසුගන්න න්‍යාත් ක්‍රයාාමක වෙනවා. ලහු පරිවත්තන් හටගත් අතීත ේතු එහෙම යුරවෙන්න වෙනවා. දැන් වර්තමානයේ මුලානොවන්නේ නම් අනාගත පලයක් සඳහ යතු ඉතුරු නොවී අවසන් වෙනවා. වර්තමානයේ මුලාවන්නේ නම් හේතු ඉතුරියවසන්වීම වසේෂ නිරෝධය අයි වර්තමානය මුලා නොවන්නන්නේ නම් හේතු ඉතර ෝ‍ය අවසන්ීම නිරවසේෂයෙන් නිරෝධවීමයි පටි සම්පාදය නිරෝධය දැකීමයි. නැවත නැවත බලවින් වාසය කරන්න ඔන්න ආපහු යන්න හැරරුම්. මේකට එකතු වෙනවා අනුසෝතගාමී කියනවා එකතු වෙලා අනුවට අනිිපැත් ඇහරවට පරිසෝතගාමීින් කියන. තෙරවන් සරණ මේ දුකිින්මිදීම මේ ආරි සත්්‍යය පටිසෝතගමින් සඳහා අපේ ගොලන් ගොනය ක කියල පතික්ෂේප කරන්න නැතු පිසෝතගමික් කෙන්ඩිගෙන ගන්න. ස්ත්‍රීත්්‍යය පුරුත්වය ගහි බව පැදි බව මෙ මොකක්වත් ඔකට බාදා වෙන්නි නෑ. තේරුම් ගන්න පුළුවන්කම ගැමරුනි අයකක නිසා මලප පහර පූජා කර පව සික්ෂා පදයක් සමාධන් වන පමණි වැඩි කරන්නේ නෑ එක වැඩි කරන්නට කවරුත් ගුරුවවයකෝනත්න ගවත් ඇැතු කනන්තට ස බතු අන්න මේ මුලාවෙන්ඩ සතියක්කෝරනෑ මුට්ට සති මුලාවසහයෙන් කටයුතු කරන්නේ අන්න බුදුරජාණන් වහන්සේ වදාල සති අවශ්‍යවෙන්න මේ මේ නිරවසේසයෙන් නිරෝධ කරන්නටයි වීරන්න එදි මේ පෙළේ අගට තියනවා ආකාරලින් එනිසා පිට ඔබට දුකින්මදීමට අවශ්‍ය නම් එක මේම ොහොතේ කරන්න ඕන දුගට පත්වීම කරන්නෙක් මේ ම හොතේය මොකද අභිංකාරයක් රැස්සුනොත් තර යංකින්චි දුක්කම් සම්බෝතිය සබන් සකාරපච්චා ාතපදේටහරයනෝ නාවිංකාරය රැස් කළත් පුුන්‍යාවි සංකාර රැස්කළත් අනිජාාවි සංකාය රැකළත් අවිද්‍යාපත්්‍යා සංකාරා එෙනම් කාමරූපාරූප පත්තරය ඔස්සේ ජතරාවිාදි සෝකකාරය දුක් දොමන්නස් කාලෙකට අයටට වෙල ලවකි ද මදි මොකද අභි සංකාර අුන්‍යාබි සංකාර තනයක් අනිජාවි සංකාරය තා ඇතනයක් ිංකාරය අප පැත්තර හදලා දෙනවා පුුණ්‍යා ි සංකාරය ්‍යන්තර හද දෙන න්න කියලා දෙවනත රහද දුන්න මේ පව්පින් දෙක් එන්න නිසා දුක් සැට දෙ එකක් එන්නති නිසා ගනතකයක් නැත නිසා සුව හැසුවේ පැත්ත විතරයිතින්න නිසා හදාකාලිකය කියලා හිතෙනවා නවතේ අවිසංකාරය හුළම්බහින බැලුණයක් කල්ගානෝ ගෙවෙනු අු්‍ය අවිසංකාරයයටත් පුුණ්‍ය අවිසංකාරයයටත් අනනි්‍යාවිංකාරයයක් තුනම හුළම්බහි බැල බ්‍රි සංකාරා නිච්චාති හදාකාලික නෑ ඉන්න බෑ කොහෙගියත් ඉන්න සංකාරය එනැමති බැලුණන පුම්බන බැලුණයක් කුට කොඩ වෙලා හසරේ ඇවිදින්න ගහිම් බැලුණ හුලම් බැත්හම්ටනවා සංකාරංච නිරෝධීන අති දුකාස සම් බවෝ සංකාරයෙන් යෝධ කරන්න පළුවන්න කටගන්න සැරයක් නවේ නිරෝධ කන්න තියන්නේ නැවනැත් නැව නැතත් නැවත නැවතත් ඇසෙන් කණෙන්නාසේදිවෙන්කන් මේ අවසන්කිරීම කරන්න වෙනවා මේ මොහොතේ තමයි සසර අවසන් කරන්නේ. අන භාවනාව අන්න විදර්ශනාව. පටි සම්පාදයේ නිරෝධය දැකීමම විදර්ශනාවයි. ඒක බුදුන් වහන්සේ දැකවදාර නි උන්වහන්සේකට පෙන්වා. අමන්‍ය මානුව මුත් වූ පාපි මතු අනුපාදී මානුව මුත්තු වූ පාපි මතු ඒ ඕකතමයි ඒ කිය කියන්නේ එම නැත්න තාව එකකින් පෙන්වා නානුස අනී බානුසේතියන් නැත්නම් දුක හටගන්නේ නෑ නත එෙන සංකංගච්චති අඩිත් පත්තට පෙන්වා අනුසේති අනුමී ති අනුසේතිය අයිද මනීද ඒකින් දුක හටගන්න මේ බරමින්ඉන්නේ නුසේති නුමියේතික ක තේරුම්ගන්නු බන හලා දැවැඩ පටගන්න නානුසේති ආනුමියේති කරන්න. මේ බුදු සමේත්ත ලොබට පැවරණ වගකීම මේ බුදු සම ලබට පැරන ප්‍රතිපත්ති පූජයන් බුදු පිදීම එක මල්වත් ෙල් මොකවත්ව වන. මස පාය ුදු ාන්නන්නේ බුදුන්හරි පි හරි පුදගල හර ස් වන ප්‍රතිපත්ති පූජයෙන් බුදුන්තන මොකවත් තොරනෑ මන්දයත් මිස පූජාාවෙන් පුදදුන පුුදුන් පුද්ගලයාහ සරයහෝ පළිමේ ප්‍රතිපත්ති පූජාවෙන් පුුදුන් පුදන පුදුන් නිර්වාණය බෞවනි රෝධන ඉක්්බාඩන්නේ ඒ බුදුන් නෙතියන්නේ බ පපච්ා ාති රාමරන බනිරෝධ නි බානව තියනෙට ිට කේපොල බවනි රෝදධකදවස දුවවෙ ජීතාව සානතන නැවත නැවතත් අරුණෙන් අරු බවනිරධේ වෙනවන එතනවා බුදුන් හැමුවවෙන්නේ ඒ බ බුදුන්නතියන අන වීද ප්‍රතිපත්ති පූජාවෙන් දැන් මේකට අදාළ මොකක් දවශ්‍යතාව ඔබේ ජීවනව්‍යතාව බේරැකි මේවතටුවම අවශ්‍යන දිවත්තෙන්ට ඕන කරුණාවය නවත් මේ දැක්ම ඕනය මේ දැක්ම ඇති කරගන අදියව තැන් පටන් ඉදට යනු කොතන කොහෙුුණ රි අව හිටිය අ දරවල් හේදීම අනිත් තෑර නොදෙන්ටඔබට මේ සම්මා සති භාවිතා කරලා උපන්නක් කුසල් දුරු කරන්්ඩත් නූපන්නක්සල් නූපද ඉන්නත් පුලන් සම්මාහා වායායේම පටි සම්පදන රෝදේ දැකීමයි අ අසරන වේ නයයිපදුන් හම අන් දක් නැති නිසා එල්ෙන් නැ නිසාල්ලගන්න නැති නිසා නූපන්න කුසල් නූප දිනවා එක වරම අ තන්නාපාදන අවිද්‍යා සංකාරක් කෙනෙක නව නූපන්න කුසල් ලිපදම කියන්නේ ඒ වෙර් කරන දේ දැන් මේ පෙලාපි භාාවන මේ පෙළගනිමු අත හේතු පංචාත හේතු පාක් නිසා ර්මාන පලහක් වර්තවාන පල පහක් නිසා නාගත වර්තමානය හේතු භාක්ෂ නාගත පල පහක් එතකුට අසර වට සනමක ආත්මකයි හැදනා තැන් විරුවුණට අවිද්‍යාපච්චා සංකාරා වෙලා ඉවරයි. හොඳේ තතාගතයන් මහන්ති පෙන්න්නනි තස්සා ව තන්හා යාශේසවිලාග නිරෝධෝ.ඒ තහාාව අවේෂ වෙන්ද නැතු ඒ කිසි පව්තින් නාවිලාග නිරෝද කරන්න පුලුවන් තන්හා නිරෝධයෙන්. උපාදාාන නිරෝධය උපාදාාන නිරෝධය බවනිරෝධය. බෞනිරෝධෝ ජාතිද බවනිරෝධෝ නි්බාරන්ද. තවටිකක් මුලට අන්න වෙනෝ. තින්නම් සංගති පස්සෝ වලින් පටන් ගන්න අතීතකොට ස ඒ කෙන්නේ. විතර්ක කාමිතර්ක ව්‍යාදිිතර්ක විංසාවිතර්ක කියන්නේ තින්නම්ංගති පස්සෝ. හොඳ ඒකතුනේ නැත්නම්. මල අතීතයක් වසින් දැක් කනම්. මලදරවා කිසා ගෝතමය සොහන දැම් වහසේ ඔබේ එකට එක තුරේ නැත්තමයි සොන දානෝ. දැන් පරණ ඉරිසිාව පර්ණකරෝධය පරණ වෛරයේ පරලි ගනිවීම මත්තයෙන් ගන්න නැත් නම් පස නිරෝධෝ නිරෝධ. පරණ විදිල්ලක් නෑ මමත්ත. විදිිල්ලක් නැත්තන් තන්හාාවක් නෑ මත්තෙන් ගැනීමක් නෑ. ගැන්න නැත්නම් උපානයක් නෑ උපාධානයක් නැත්තම් බවයක් නෑ ැ බවපච්චා ජාතිනං බවනිරෝධෝ නිබ්බානක් නෙවයිද තැන් තන්හා නොවීමෙන් උපාන නොවීම බව නොවීම අවිද්‍යා සංකාරද වනේ විද්‍යායමක්ති ද අවිද්‍යා සංකාරය කෙන තැන විද්‍යායමමුක්තිය ඔන්න පෙළ එ පටන් ගන්න න්න පෙළදැන් පටන් ගන්න අවදිවූත් පැටන්ින්දට යනතුරු නැවත නවතත් බලමින් වාාසය කරන්නන කොතනින් කොහෙෙන් උපදදිධදන්න දරවාල් පහ ඔබ දැන් මොකද කරන්නේ ඔබ දැන් පටිස්ෝත ගාමියෙක් පටිත් සොම්පාදය නිරෝධය දකිනෝ දැන් සතර හදනවාද කඩනවාද මෙතැින් නිමා කරනු ඉදිරි හේතු ඉතිර කරන්නේ නැත්නම් අතිතයෙන් එෙනවා ද පහුවෙනකුට ඒ තියපුන අද තියෙන එක තමයි යතිතයෙන් එන්නේ. අනාගතයට තියෙන එක තමයි යතිීතේ වට පත් වෙන්නේ අනාගත ෙහිස් කරන පාථීතයක් නැති වෙනවානේද එ දැනිති මේ නැවත නවත බලනකරට ලබ ව සම්සුන්සුවයටට මග පල කියලක නවාඒ මොහොත් මොහොතක්වාාසා බවනනි රෝධයනකට බවන රෝදධ නිබාන් ම ොද තරුගත් ජවිත වසා හමක් දර විග්‍රහ කරලතිය ොහතකින් සිදදුුව දයක්ක්සෙන් පොත්පත්තල විග්‍රහ කර නෑවක අන්නේ පාලි අර්ථය සිංහලට පුද්ගල සභාාවෙන් සක්කාා දිට්ින් ආත්මදු ටේමිග්‍රහාකිරීම ලියන්ඩ කිය අන්න්න පාඩන් කරන්න දැරු හම අනුගමනය කරන්න බැරි මගක් ගාට පත් වුනාා එතනයි මේ රහසතියන්නේ ැන්ල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ පකත කලේ පටි සම්පදය දැක්ක දකිින් ඇතේ කොේදකොට ඇැතුළ නවෙයිද කනතුළු නවීද නාසේ තුළ නවෙයිද අත හේ තුරි සාවර්තමාන පල වර්තමානය හිේතුත බින් සසරාධන හැටි දැක්කනම් පි සම්පාදය අනුලොමේ දක්. දැම් සසර හදන තැන සසර කල තැන බවට පත් කරගන්න පුුවන් පුද්ගරයාට ආර්යායි කියලා කියනවා. කරඩෝන වැඩ අතිතෙහෙතුනග පැවට ටන වර්තමාන පලත්නෑ වර්තවාන හේතුත් නෑ ැගෙටකට ස්කන්ද ප මේ පංචිපානස්කන්ද අති හේතුන් අපිනි සාතමයි පංචපානකන්දය කිය ච්චත දුක්කව ව අත් යොනිස නස කරන්තෝ කියන්න ඔය පස නිරෝදේ වදධනයෝද ේදනරද තන්හාන රෝදේ තන්හා රෝද උපාදනරෝද පතන්වරෝද කිය සෝතාපත්ති වලන් සච්චි කරයාද. එනිසා බවගාමී හේතු තැබීමෙන් බවගාමී අන්න එකතම අපින් සිද්ධවීමක න්නේ පුුණ්‍යාබි සංකාරය පිනත් බවගාමී නපාදාානය වෙන පු්‍ය ි සංකාරයයේ පවසිද්ධීම පවත් බවගාමී ධ්‍යනකුසල් සිද්ුවීම නනිත් ජාවි සංකාරයකත් බවගාමී බෞව ගාමීි කරමයකින් බව ගම වන්ඩෑරු හම බව නිරෝධ ගමීි පතිවරල බඩ බැරිබව තෙරුම් ගත්තයි රටේඉන්න හොබත් තේරුම් ගන්න ඒකට බව නිරෝධය පිණිස පවතින කර්මයයක්තින සතාකතුව බව නිරෝධාය දම්න්දේ සේති. දැට ඉසර ජීවිතට අන්වරන නෑනන අවිද්‍යාදුර කරන්න දැන්තම අවිද්‍යාපච්චා සංකකාර සිදුවවෙන්න දැන්ඒ කල නත්තන් අද්‍යා රෝධී සංකාරණ යෝධය එ අවිද්‍ය සංකාරවෙන්ට විද්‍යායිමොක්තිය. නැවත නැවතත් තැන් කරන්න පුළුවන්ග ඩක්නේ වර්තමාන ොතේ ඇතුළ කනතු නාශසරතු කරන්න පුළුව ඩක් දැන්න. අවර හර ල ස්සරජීතේ න තිරන කොමදගේ අද්‍යා පත්්‍යා සන්කර ස්රජීතය නම් හො ද ද්‍යාන ද ර ග . එනිසා ඒකේ තිබෙන්නේ පෙළ දහම පාලියට සිංහලට පරිවර්තනය කරීමේදී වරත් දපු ඇරන් දක්තියෙන්නේ පෙළවර දක්නෙවී ඒ අතිතේකෙන් නිස්සර ජීවිත එනෙමෙයි මුලා වෙලා තබ එකක හිත ටේන කොටේ අතීත හේතු වර්මාන ස්කන්ද පංච කෙතුලම ඇතිත ේතුතියෙන්නේ. ඇ පස්ස නිරෝධී වේධනාය රෝධේ වේදනාරතුුවන් තන්හා නිරෝධය තන්න අන්න තන්හාාව නැති රීම සිදුවෙන ඇ අමන්‍යමානය මමත්වෙන් ගත්ත නෑ එනම් උපාදාන බව නොවීාවසන්නීම මුත්තෝ පාපිමත්තෝරෝතිය දැන්? මේ කාරනාව තේරනයකට තුමයි එක කියැන්නේ යන් අහං භගවතෝ දම්මං සුත්තා සමට ද ෙල ික්ෂුන්දරල බදුහාමදු ුදුරජාණන් වහන්සේ වගේ ඇස තුළ කන තුළ දහන්සතු මේ භවනාව කියලා දෙනවා දැන් එයාටට පස්සකින් අදාළ වැඩේ කරන්න පුුවන් ඒකනෙ මම කියන්නේ බුදු සමය බණ භාවනා කියලා වැඩේ වර්දි නැට තේරුම් ගත්තාහම නිවරදින හැට කියලා දෙනවා බවදිනකෙන් මිදඩ න ො පන්නනක්සල් දුරු රීම නිවැදි කරගන්න වූ පන්නක්සල් නූපදීම දැන් යාට වැඩ පටන්ගඩ පුළුවන් ඒක ඔපටවුව පමත්ව අතවි පහිතත්ව විහරගින් තයි විහරී යම්ති කියෙන වචනොලින් අඩලක තත්වය ඔහු ස්වාන්සි රහත් දක්වා මහු බවනි රෝධෝ නිබ්ාන පාරය යනෝ පටිසෝත ාමී කෙලා ප ේ ර ල න ගන රන්න බැරුණන රද ගත් ප කිය පටිත් සම්පාදයක ගැමරුී තමා නත් ඒක තේරුම් ගත්තාම ගැමරුනේ මෝද ගැමරුවේ පිනට දන්නතු හමේ කොතරම් ගැරුණත් පිනට දන්නන න්න ගනිත අමාරුවවෙන්නේ දන්නතු හමන තකර බල ල්ලක් පි ද විද්‍යාන්නනතු හම ඒ න ත තේර කට ලෙසේ න දකකි නැදවටේ. මේ අමාරු බටිච් සම්පාදය තරෙන් නැතියට අමාරුයි. තෙරුම් ගත්තම මේක මේ හැතුල කඳර නාතයෝ සිුවෙන්නව දහම් පෙලක්ටම පොත උගඩන්න ලතියන්නේ. අක පොතෙන් පෙළ හරගන පිලක් සිුව ැට තරුම් ගත්තම ද දුවන ැටි වරද සසර හැවිදින හැටි වරද අනුලොමය නිවැරදි කර ග්ඩු නාපි. දැ මේට තමන්ට තන් සර්ණකර ගැනීම කියලා කියවවා නේ. දුජාන් වහන්ස හැමකොට බත්ති සිදුුව දබන විදිකර ගන්න අත්හහි අත්ත නොනතව ගෝහිනාතව ප රුසියා ල රත්නිසා ඔබට නුවනතියනවා නම් එක නුව ැසට හුවේෙනවා පේනවා මේ අනි පත්තරගයුත් මේ ඉවරෙනවා කියලා පේනවා සතර හැදන හැටිත් පේවා සර කැලන හෙදත් ේ සසරහදන්න්නට ප්‍රක් නව පවි හදවත් පෙනෙන් හැදවත් ්‍යානය හැ සසර කඩන්නන්ට ආරය පුද්ගලයෝ කියලා කියනවා ඇදුව කතාවක් නෑ එනි සවඋන්වහන්සේ වදාාරනවා චක්කුණා සංගවරෝ සදු සදදු සෝතයන සංගර ඇසන් කල නාස දදිවෙන් කයින් වනෙන් සිතින් සංගර වන්නේ නම් සලුවකින් විදනවා මේ සංගර තමයි මේ නිරවශේසෙන් රෝධය කියලා කියන්නේ. හෙවත් අනිත්්‍ය ඔන්න ඉතින් ඒට පස්සේ ප්‍රායෝගික වෙන්ඩ තියෙන්නේ නොත නවත් ඒ කරන්න න එකකතුම අ්‍යාස කරීම කිය කියන්නේ බවන අභ්‍යාසය එනියි ම හුලිර බාාවනක කොප් පිළිගන්න ඇත්්ේ කරනසා කරවන දේවල්ක තනින් කරන්න ඕන දෙයක් තමන්කා රැවට නොයිතරයි එකක ජාතිවලට මේ වැඩේ ප්ඥාවන්තස් අයන්දම්මෝ අයන්දම්මෝ දුප ප්ඥස නමුත් පනස්ගාන කැටගානත්වයෙන පොත් පෙළ අතරට ධම්පොත් පෙළ අතරට දදස් පන්සියක් පන්සි හත්තැව පරණන ඉස්තිහාසය අතරට බුදුන් වදාලබේ ඔබේ ඇතුළ සිදුවෙන්ාව ප්‍රමාධයක් ප්‍රමාදය දෙක බවතේරුන්ට ලැවීම බාග ගත්නීමේද තැමට අපපවිියන්ට පාර පැදිනෝ නී. පිස්ෝතගමීන්ග මේ සමාජය පිරෙනවන ඒ ැම සමාජයක් එබිහිකිරීමට අපි ප්‍රයත්න දරනවා ඔබේ සසාමාජිකයන් කොටස්කරුවන් වඩ වෙනවා මුල් එවවි දන්දරා ධර්ම දේශනනාකරවාගරීම ධර්ම චාරෙන් සහ අනතුරුව පිතරන්තර බෙදාහර අනුගමනී පතිපදාවට අන්න අතරෙන් ඔවුන් ඔය ඔවුල් මොනෝටෝත්තයන් නැති පිරිසක් බවට පත්තේ බතුලත් ඔබේ පවල්තුළත් හිට පස්සේ සාමය සමග සදාජානය රජාන විඳවනවෙනුවට විදින ජීවිත තියන නිවන මිනිසුන් ඇැතිවේවිී. අදාළ කරුණ තේරුම් ගනිමින් අනුගමී පපති දාවට ප්‍රාති ප්‍රවිශ්ටී ප්‍රායෝගිකවීමට ඔබට කරනු පැහදිරකීමම පිනිස්සේ වා හේතු වාසනාවේ වායකන සුභාශංශනයේ ප්‍රාර්ථනය කරමින් ම. මානු ස්සනමේතකකිින්න අවසන් කරනු ලබනු. සබීතිය ය වද්ජන්තු, සබරෝගෝවිනස්සතු. මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙ නාටම තෙරවන් සරණයි දේශකයෝ නිබ්ානන්